රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා හරිතේ හරියටම කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයේ සමගින් මම අනුරාධා රණසිංහ ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත. තැපැල් ඡන්දයක් නැහැ. තියෙන දිනය පසුවට මැතිවරණ කොමිෂන් සභාව කියයි. දැන් අවධානය දේශීය පුවත් වෙත. පළත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම අද යලි කල් දමනු ලැබුවා. ඒ දින නියමයක් නැතිවයි. ඒ අනුව මේ මාස 28 29 30 31 සහ අප්‍රේල් 3 යන දිනවල තැපැල් ඡන්දය පවත්වන්නේ නැහැ. එසේම පළත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය ඉදිරියේදී දැනුම් දෙන පපයි මැතිවරණ කොමිෂන් සභාව අද නිවේදනය කළේ. මැතිවරණ කොමිසමේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ කොමිසමේ සාමාජිකින් පක්ෂ ලේකම්වරුන් හා මැතිවරණ නිරීක්ෂණ සංවිධාන අතරයි. මෙහිදී පළාත් පාලන මැතිවරණයේ එළමෙන අප්‍රේල් 25 වනදා පවත්වනවාද නැද්ද යන සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබෙනවා. පාර්ලිමේන්තුවේ වැඩාත්ම නියෝජනයේ තියෙන පක්ෂය හැටියට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මතය මොකක්ද කියලා අපි එතෙන්දී ඉතා පැහැදිලිව ප්‍රකාශ කර සිටියා. අපේ පක්ෂය නිතරම මැතිවරණ වෙනුවෙන් පෙනී සිටි පක්ෂයක්. ඒක එදත් එහෙමයි ඉදිරියටත් අපි ජනතාවගේ ඡන්දයිතිය වෙනුවෙන් පෙනී සිටිනවා මැතිවරණ වෙනුවෙන් පෙනී සිටිනවා ඒක හින්දා මැතිවරණය අවලංගු කිරීමේ කිසිම සහයෝගයක් අපේ පක්ෂය හැටියට අපි ලබා දෙන්නේ නැහැ කියන කාරණය අපි ඉතා පැහැදිලිව ප්‍රකාශ කර සිටිනවා දැන් පැහැදිලි මුදල් අමතුමා හැටියට ජනාධිපතිතුමා මුදල් දෙන එක නවත්තලා තිනවා දන්න හැම සෙල්ලමක් මුදල් එතුමා මේ මුදල් ලබා දෙන එක නවත්තලා තිනවා ඒක පැහැදිලි එතුමාට මේ මැතිවරණ අවශ්‍ය නැහැ කියලා පාර්ලිමේන්තුවේ කිව්වා සල්ලි දෙන්න මැතිවරණයක් නැහැ කියලා කිව්වා මැතිවරණ තියන සල්ලිත් නැහැ කිව්වා ප්‍රජාතන්ත්‍රවාදීව මේ මැතිවරණ තියන්න ඕන කියන ස්ථාවකේ රටමත් ඉන්නවා ආණ්ඩුවේ ක්‍රියාමාර්ගයේ වෙලා තියෙන හැම පැත්තෙම මැතිවරණ කොමිසමේ ඉදිරි ගමන හා මැතිවරණ කොමිසමේ ස්වාධීනත්වයේ යටපත් කරන්න ජනාධිපතිවරයයි මේ ආණ්ඩුවයි වැඩ කරනවයි කියන එක නම් දැන් ඊටාම පැහැදිලිව අපිට පේන්න තියෙනවා. ඡන්දය පවත්වන්න නොදී බාධා කරගෙන ඉද්දී ඒකට එරෙහිව අධිකරණයටවත් යන්න බැරි නම් ස්වාධීන මැතිවරණ කොමිසමට එතන ඊටාමත් පැහැදිලිවම ප්‍රශ්නයක් තියෙනවා. මම හිතන්නේ මෙතන අද ඇවිල්ලා ඉන්න සියලුම පක්ෂ දේශපාලන පක්ෂ 56ක් පමණ සහභාගී වුණා. ඒ සියලුම දෙනා කියන්නේ මැතිවරණ තියන්න ඕන කියලා. එවනම් මැතිවරණ නොතියා ඉන්නේ පැහැදිලිවම මේ රටේ සමහර අය කිව්වා දින බින්දු නැතුව කල් දාන කියලා කිව්වා. අපි දැක්කා සභාපතිතුමා අපි සමග දුක බෙදාගත්තා. මේ සභාපතිතුමාට වගකීමක් තියෙනවා මේ රටේ මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදය අරසා කරන්න. කොමිසම පැත්තෙන් පැහැදිලි කරා ජනාධිපතිවරයත් කැබිනට් මණ්ඩලයත් ඒ වගේම නිලධාරීන් කීප දෙනෙකුත් මේ මැතිවරණය පවත්වන්න දෙන්නේ නැහැ කියන පැහැදිලි කිරීම අස්සේ ආවා. මේ මැතිවරණයේ කල්යාම පසින් රනිල් වික්‍රමසිංහ මේ මැතිවරණයේ කල්යාම පිටිපසින් කැබිනට් මණ්ඩලය වෙන කවුරුවක්වත් නැවි කියලා අවබෝධ වුණා. හැබැයි කොමිසම ආවේ අද දින නියමයක් නැතුව ඡන්දේ කල් දාන්න. හැබැයි අපි ඒකට ඉඩ දුන්නේ නැහැ. මැතිවරණ කොමිසමට කිසිම අයිතියක් නැහැ, වගවීමක් නැහැ. ජනාධිපති එක්කයි මුදල් අමාත්‍යාංශ එක්කයි කතා කරලා මැතිවරණ දින පවත්වන්න. මේක ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්. ජනතාවගේ පරම අයිතියක්, පරමාධිපත්‍ය අයිතියක්. ඒ නිසා අද අපිට පුළුවන්කම ලැබුණා ඒ කොමන්ත්‍රණ දෙකම පරාජය කරන්න. ඒ අනුව අවසාන වෙලාවට තීන්දුව ගත්තේ අධිකරණ ඉස්සරහට මේ පැමිණිල්ල ගෙනියන්න. මැතිවරණය ඉදිරියේදී දින නියමකින් තොරව කල් දැමීමක් පිළිබඳව නිශ්චිත අදහසක් මැතිවරණ කොමිසම ප්‍රකාශ කළේ නැහැ. අපි හැබැයි පැහැදිලිවම දන්නවා අප්‍රේල් මාසේ 25 වෙනිදාට කිසිසේත්ම මැතිවරණයේ පැවැත්මේ හැකියාවක් නැහැ. අද පස්වරුවේ මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මීට පෙර දින නියම කළ පරිදි මාර්තු මාස 28, 29, 30, 31 හා අප්‍රේල් මාස 3 යන දිනවලදී තැපැල් ඡන්ද ලකුණු කිරීම සිදු නොකරන බවයි. ඡන්ද විමසීම් දිනය සම්බන්ධව මැතිවරණ කොමිෂන් සභාව ඉදිරි කාලයේ තීරණයකට එළමිරු ඇති බවද මැතිවරණ කොමිසම නිවේදනය කළා. සියත ටෙලිවැකියට විශේෂ කාරක සභාවක් පත්කර එහි නිර්දේශ නීතිපතිවරයාට යොමු කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් අදත් පාර්ශ්ව කිහිපයකින්ම චෝදනා එල්ල වුණා.
ජනතාව මර්ධනය කරනවා, ශිෂ්‍යව මර්ධනය කරනවා, ගහනවා, ඒ වගේ දේවල් කරනවා. අනිත් පැත්තෙන් ගත්තාම අද අධිකරණ නියෝග පිළිගන්නේ නැති ආණ්ඩුවක් බවට මේක පත් වෙලා තියෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණ දුන්නු තීන්දුවට පයින් ගහලා ඒක ගණන් ගන්න නැතුව අද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව දුන්නු විනිසුරුවරුත් මේ වෙනකොට මර්ධනය කරන්න ඒගොල්ලොත් බිය ගන්නවන්න මේ වෙනකොට ආණ්ඩුව මේ වෙනකොට සියලු සැලසුම් හදාගෙන ගිහින් තියෙනවා. මේ සියල්ල වාර්තා කරන මාධ්‍ය ආයතන අද මර්ධනය කරන්න පටන් ගන්න තියෙනවා. මාධ්‍ය වේදීන් බයවත් බියවත් දාන්න පටන් ගන්න තියෙනවා. මාධ්‍ය ආයතන වල තර්ජනෙල්ල කරන්න පටන් ගන්න තියෙනවා. මේ සියත නාලිකාවට මේනකොට විශාල තර්ජනයක් එල්ල කරලා තියෙනවා. මේකේ මාධ්‍ය වේදීන් මේ වෙනකොට පාර්ලිමේන්තු වරප්‍රසාදයේදී පාර්ලිමේන්තුවට කැඳවන්න. එතකොට මේ මාධ්‍ය ආයතන සම්පූර්ණයෙන්ම මේ ඒගොල්ලන්ගේ බහට අවනත කරගන්න. එහෙම නැතිනම් බය කරලා බියවද්දලා ජනතාවට ඇත්ත තොරතුරු ලබා දෙන එක සම්ප්‍රේෂණය කරන එක වළක්වන්න මේනකොට කටයුතු කරමින් තිබෙනවා. මාධ්‍ය ආයතන බියවද්දනවා, මාධ්‍ය වේදීන් බියවද්දනවා. එහෙනම් මේ ආණ්ඩුවට මතක් කරනවා රනිල් වික්‍රමසිංහට රාජපක්ෂ ආණ්ඩුවට පොහොට්ටු ආණ්ඩුවට අපි අනතුරු අඟවනවා. මගේ කාලය ගත්තාම ජනාධිපති ධූරේ තුවක්කුවක් පත්වෙච්ච නැති එකම ආණ්ඩුව මගේ ආණ්ඩුව. ප්‍රජාතන්ත්‍රවාදයේ රටට ඉහෙළම විදිහට දුන්න කෙනෙක් තමයි මගේ කාල සීමාව. ඒ වගේම මාධ්‍ය ආයතන වලට. මාධ්‍ය ආයතන දැන් ඔය පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවක් පත් කරලා ජාතික මාධ්‍ය ආයතනයකට අධිකරණයට ගෙන්නන්න පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ සංවිධායක යෝජනා කළා පහුගිය දවස්වල. අපි ඒකට සම්පූර්ණයෙන්ම විරුද්ධයි. දැන් ඇත්තටම වරප්‍රසාද කාර්ක සභාව හමුවට මේ මාධ්‍ය ගෙන්නලා ඒවා ඊළඟට එතනින් එහාට අරන් ගිහිල්ලා නීතිපති හරහා නඩු පවරන ක්‍රියාවලියකට ආණ්ඩු සූදානම් වෙනවා. මේක පාර්ලිමේන්තුවට ගෙනාපුවාම විපක්ෂයක් හැටියට අපි ඒකට විරුද්ධව මත විමසුමක් කරා. ඡන්ද විමසුමක් ඉල්ලුවා. ඒක නමින් ඡන්ද ගන්න කියලා අපි ඉල්ලලා විපක්ෂයක් හැටියට අපි ඒකට විරුද්ධව ඒ ක්‍රියාවලියට විරුද්ධව අපි ඡන්ද ප්‍රකාශ කළා. ඒ කියන්නේ විපක්ෂයේ හැටියට අපි ඒකයි කිව්වේ අපි ආණ්ඩුව ගන්න හැම ක්‍රියාවකම අපි සහාය දෙන්නේ නැහැ. දැන් මාධ්‍ය නිදහසට එහෙම නැත්නම් මාධ්‍ය භාවිතය මර්ධනය කරන්න ලෑස්ති වෙනවා නම් විපක්ෂයක් හැටියට අපිට ඒකට විරුද්ධයි. ජනමාධ්‍යයට නැවත වතාවක් බලපෑම් කිරීමක් හැටියට තමයි අපි දකින්නේ. මොකද විශේෂයෙන්ම සියත ආයතනය මෑත කාලීනව ගත්තොත් විශාල ප්‍රගතියක් මේ රටේ තොරතුරු ජනතාවට දැන ගැනීම සඳහා අවස්ථාව සලසපු ආයතනයක්. ඉතින් එහෙම ආයතනයකට අත තියනවා කියන්නේ ඊළඟ පියවරේ අනිකුත් සිරස වෙන්න පුළුවන්, අනිකුත් ආයතන වෙන්න පුළුවන්. මේ හැම එකටම අත තියන්න පුළුවන්. ඒ නිසා අපි ඒක පක්ෂයක් හැටියට ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන, ඒ වගේම මාධ්‍ය නිදහස ගරු කරන පක්ෂයක් හැටියට නායකයෝ හැටියට අපි ඒක තරයේ ප්‍රතික්ෂේප කරනවා වගේ ආණ්ඩුවෙන් ඉල්ලනවා එවැනි කටයුතු කරන්න එපා කියලා. දැන් ගැටලුවක් ඇති වෙලා තියෙනවා. විශේෂයෙන්ම අපි දැක්කා පහුගිය දවස්වල සියත මාධ්‍ය ආයතන සම්බන්ධයෙන් විශාල කතිකාවතක් ඇති වෙලා වරප්‍රසාද විශේෂ කමිටුවක් දාලා ඒ කමිටුවෙන් නිර්දේශ නිකුත් කරලා මේ වෙනකොට ගරු නීතිපතිතුමාගේ උපදෙස් සඳහා යොමු කරන්න ලෑස්ති කරලා තියෙනවා. දැන් අපිට තියෙන ප්‍රශ්න සාමාන්‍ය පොදු නීතිය යටතේ මැඩ පවත්වා ගන්න බැරි, සාමාන්‍ය පොදු නීතිය යටතේ මර්ධනය කරන්න බැරි ජනමාධ්‍ය ආයතන, ජනමාධ්‍ය කරුවන් සහ ඊටත් වඩා බරපතල දේ තමයි අපි නීතිය රන්දෙවුල කියලා සලකන අධිකරණයේ ගරු විනිශ්චයකාරතුමන්ලාට ආණ්ඩුවට හිතවාදී නෑ වගේ තීන්දුව හම්බෙන වෙලාවට බලපෑම් කරන්න මෙන්න දැන් වරප්‍රසාද පනත කියන නමින් විශේෂ කාරණයක් හඳුනාගෙන එනවා. මේක කිසිසේත්ම හොඳ ප්‍රවණතාවයක් නෙමෙයි. IMF ණය මුදල සම්බන්ධයෙන් ඇසුණු කතා දැන් ආර්ථිකයේ නිදහස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ලබා දෙන්න පුළුවන්. ශ්‍රී ලාංකික මහජනතාව එතුමාට සහයෝගය ලබා දුන්නොත් වසර 10කින් ණයජ්‍යවල ඉවර කළා ලෝකෙට ණය දෙන රටක් බවට එතුමා පරිවර්තනය කරගනී ශ්‍රී ලංකාව. ඒ නිසා තමයි කියන්නේ සියලුම දේශපාලන පක්ෂවලට මේ මල් වට්ටියට අත ගහලා ශ්‍රී ලංකාව ගොඩ දැමීම සඳහා ක්‍රියා කරන්න කියලා. IMF එකට මුදල් ලැබිච්ච එක ගැන මම ඊයේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට ස්තුති කරා. මම හිතන්නේ විපක්ෂයෙන් මම විතරයි ස්තුති කරේ. පේනවා IMF එකෙන් සල්ලි එනවා. දැන් ගේන්නේ නැහැ කියලානේ කිව්වේ. ඉතින් එහෙම කිව්වට දැන් ගෙනාවනේ. ඉතින් දැන් ඉදිරියට යන්න පුළුවන් හැඩ පේනවනේ අපිට. මම නෑ සහයෝගය දෙනවා. මම සහයෝගය දෙන්නේ රට ගැන හිතලා. වෙන මොකක් ගැනවත් හිතලා නෙවෙයි. ජාත්‍යන්තර මූලාල මුදලෙන් ලැබෙන ණය මුදල භාවිතා කරලා රටේ යම් වැඩසටහන් ක්‍රියාත්මක කරලා ඒ තුලින් යම් දේශපාලන වාසියක් ලබා ගැනීමේ යටි අරමුණක් රජය තුල තිබෙනවාද කියන එක ගැන මා දන්නේ නෑ. ණය අරගෙන තවත් ණයකන්ද වැඩි කරලා ඉදිරි අනාගත පරපුර තවත් ණය කිරීමේ වැඩපිළිවෙල තමයි යන්නේ. අපි ණය ගත්තේ IMF එකෙන් ණය ගත්ත එකත් ඇත්ත, ලෝක බැංකු ණය සහ වෙනත් ණය ආසියානු සංවර්ධන බැංකු මේ ණය අරන් තියෙනවා. IMF එක ණය දෙනකොට නිකන් ණය දෙන්නේ නැහැ. ඒතොර ඒ කොන්දේසි වලට යටත් වෙලා තමයි අපිට ණය ගන්න වෙන්නේ. හැබැයි ඒක අපි ආයෝජනයක් කරගන්න. 2019 පත්වෙච්ච ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ප්‍රමුඛ රාජපක්ෂ කණ්ඩායම ඒ ජාත්‍යන්තර
ගන්නෝ පිළිගත් ආයතනය මගහැරලා ඒවට යන්නේ නැතුව තම තමන්ට ඕන විදියට එහෙම නැත්නම් තමන්ට හිතවත් තමන්ට වැඩි කොමිස් මුදලක් ලැබෙන ආයතනත් එක්ක එහෙම නැත්නම් රටවල් එක්ක ගිහිල්ලා මේ රට සම්පූර්ණයෙන්ම විනාශ කරා. මේක රතින්නපත්තු කරන්න තරම් තත්වයක් කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. ඉස්සරහට ණය ගෙවන්න දිනවා අපිට විශාල ප්‍රමාණයක්. ඒ නිසා IMF එක ලැබුණා කියන එක රතින්නපත්තු කරන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද මේකේ අපිට තව යන්න ගොඩක් ඉස්සරහක් තියෙනවා. මේක කාගෙන් හරි ගිහිල්ලා ගිනි පොලියට ණයක් කරගෙන ඇවිල්ලා දේශපාලන වශයෙන් ආතල් එකක් ගන්න හදන අවස්ථාවක් නෙවෙයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපිට මේ පහසුකම දෙන්නේ අප විසින් නිර්මාණය කළ වැඩපිළිවෙලට. ප්‍රශ්නයේ ස්වභාවයට සාපේක්ෂව තමයි අපි ඒ සඳහා ලැබෙන පිළිතුර පිළිබඳ සතුටු වෙනවද නැද්ද කියන එක තීන්දුව කරන්නේ. මේක වහලයක් නැති ගයක් හා සමානයි. දැන් අවුවට තෙමෙන, වැස්සට වේලෙන, සුළඟට පාවෙලා යන තැනකට අපි ඇවිල්ලා තින්. ඒ නිසා අපි පළවෙනිම දේ තමයි මේකේ වහලය සකස් කරගෙන ඉන්න හිටින්න පුළුවන් තැනක් හදාගන්න. IMF එකට යනකොට ඒකට අවලාද කරනවා මිසක් කකුලෙන් අදිනවා මිසක් ඒගොල්ලෝ විකල්පීය යෝජනාවක් දෙන්නේ නැහැ. විශේෂයෙන්ම විපක්ෂයේ. විපක්ෂය අය කිව්වා ඕක අපට ගන්න බෑ, හම්බ වෙන්නේ නැහැ කිව්වා. ඒ හම්බ වෙන්නේ නැහැ කිව්ව එක හම්බ වුණා. ඒක මේ රටට හොඳයි. අර හම්බ වෙන්නේ නැහැ කියපු කට්ටිය තව ටිකක් දවස් යනකොට ආය මොනා හතිය කියයි. ඒගොල්ලෝ අපි ගිහින් අනාගයි කියලා IMF එකට ආයතුව තිබුණා. ඡන්ද කල් තිනකොට IMF එක මුදල් දෙන්නේ නැහැ කියෝ. හැබැයි ඒක සාර්ථක කරගත්තා. ඒක හැබැයි අපි රටක් හැටියට ආර්ථික වශයෙන් හිර වුණාම අකමැති දේවලුත් කරන්න සිද්ධ වෙනවා. IMF එකට යන්න ආණ්ඩු විශාල කැපවීමක් කරා වගේ මිරටේ මහජනතාව විශාල කැපවීමක් කළා තියෙනවා. දැන් එතනින් ඉස්සරහට යන්නේ කොහොමද කියන එක තමයි අපි සැලකිලිමත් විය යුත්තේ. ණය ගන්නවා කියන එක නෙවෙයි. වැදගත්ම කාරණේ තමයි ණය ගෙවනවා කියන එක සහ ආර්ථිකය සංවර්ධනය කරනවා කියන කාරණේ. විද්‍යාවෙන් තර්ක කළත්, තර්ක ශාස්ත්‍රයෙන් තර්ක කළත්, වෙනත් ඕනම විද්‍යාවකින් තර්ක කළත් ප්‍රශ්නයයි ප්‍රශ්නයට හේතුවයි විසඳුමයි තුනම එකක් වෙන්න බෑනේ. ඒත් සමගින් උදැසන ප්‍රවෘත්ති විකාශය අවසන් වෙනවා. යලිත් හමු වූ මධ්‍යහන 12 දහවල් ප්‍රවෘත්ති විකාශය සමගින් ඔබට සුබ දවසක්.